නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ඔබලා දන්නවද දවසේ මම උටුවේ උපවාස කරමින් හිටපු වීරෝදාර රණවිරුවන්ගේ සුබසාධන අයිතිය තහවුරු කිරීම උදෙසා අපි ඒ ස්ථානයට ගිහිල්ලා අපේ වීරෝදාර රණවිරුවන්ගේ ඉල්ලීම් වලට සවන් දීලා අපි ඒ වීරෝදාර රණවිරුවන්ගේ අයිතීන් වෙනුවෙන් දෙනී සිටින්නට අපි කටයුතු කරා. විශේෂයෙන් මේ සාකච්ඡාවත් සමග මම මේ වීරෝදාර රණවිරුවන්ට ප්‍රකාශ කරා හෙට දවසේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගලා ඒ අය වෙනුවෙන් පෙනී හිටලා අපි කෙසේ හෝ මැතිවරණ නීති රීති රාමු තුළ ඒ අයගේ අසහනයට විසඳුමක් ලබා දෙනවායි කියලා මම ප්‍රකාශ කරා. මගේ පැමිණීමත් සමග දින 20කට වැඩි කාලයක් මරණින්දේ හිටපු කණ්ඩායම් ඊට පසුව ඇවිල්ලා හිටි හැටියේම කිසිම විසඳුමක් ලබා දෙන්නට පෙර උද්ඝෝෂණය අවසන් වුණා. මම මේක ගැන කරුණු ඉදිරිපත් කරන්නට යන්නේ නැහැ. මේ රටේ බුද්ධිමත් ජනතාවටම හිතන්න පුළුවන් දින 20ක් මුළුල්ලේ මේ උපවාසය නිර්මාණය කරේ කවුද? මේ උපවාසයේ පීතෘවරුන් කවුද? සර්ව සාධාරණවද මේ කරුණු කාරණා දියත් කරේ? ඒ මොකද මට කිව්වේ කැබිනට් එකේ කතා කළා විසඳුමක් ලබාගෙන ඉන්න මම එයාට බොහොම පිරිසිදුව කිව්වා පුළුවන් නම් මම හෙට උදේ කැබිනට් එකේ ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරලා එක්කෝ හවස් වරුවේ හෝ බදාදා උදේ මම පැමිණෙනවා කියලා. නමුත් මේක බලාගෙන හිටපු අපේ ප්‍රතිවාදීන් කොට්ටාසය බය වුණා සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමෙන් විසඳුම ලැබෙයි කියලා. ඒ ලබා දෙන්න හදපු විසඳුම වළක්වාලමින් මේ උපවාසයේ නිර්මාණ කරුවන් ඇවිල්ලා වහාම ඒ අයගේ නියෝගයේ පරිදි මේ උපවාසය නතර කළා. මම කිසිසේත්ම විවේචනය කරන්නේ නැහැ උපවාසය නතර කිරීම ගැන. ඒක ඒ අයගේ අයිතියක්. උපවාසය කිරීමත් අයිතියක්, නතර කිරීමත් අයිතියක්. නමුත් මේ හැමදේම පිටිපස්සෙ ඉන්නේ කවුද කියන එක අද මේ සිද්ධියෙන් මුළු රටටම හෙළිවුණා. විවිධ ශේෂ්ඨවල වැඩ වර්ජන රැල්ලේ නිර්මාතෘවරුන් වෙන කවුරුත් නෙවෙයි අපේ දේශපාලන ප්‍රතිවාදී කණ්ඩායමක් කියන එක අද ඒ කණ්ඩායමේ ලොකු තැනම ඇවිල්ලා මුළු රටටම ඔප්පු කරලා තිබෙනවා.